ලංකා නිදහස් ග්‍රාමීණ සංගමේ ප්‍රධාන ලේකම්. ග්‍රාමීණධාරීන් කැඳවපු වෘත්තීය ක්‍රියාමාර්ගයේ ලෙඩනිවාරු දැම්ම මැයි 6-7 ඉතාමත් සාර්ථකව ක්‍රියාත්මක වුණා. අපේ ඉදිරි ක්‍රියාමාර්ග අපි ගන්නවා මේක සම්බන්ධව දැන් රාජ්‍ය අමාත්‍යවරයා අපිට ඊයේ පාර්ලිමේන්තුවේදී කළ ප්‍රකාශය පිළිබඳව සෑහීමකටපත් වෙන්න බෑ. අපි ඇත්තටම කනගාටුවටපත් වෙනවා මේ ප්‍රකාශය පිළිබඳව. රාජ්‍ය අමාත්‍යවරයා රාජ්‍ය අමාත්‍ය ධූරයට පත් වෙච්ච දවස් ඉඳන් කරන කතාව තමයි ඊයේ එතුමා කරේ. මේක සියා ව්‍යවස්ථාව 90%ක් වැඩ අවසන් මේක දෙන්න කටයුතු කරනවා කියලා පාර්ලිමේන්තුවේම හැන්සාඩ් ගත්තොතින් එතුමා කීසරයක් කියලා තියෙනවා කියලා බලාගන්න පුළුවන්. ඉතින් අපිට සංගම් වලට කියන්නේත් ওই කතාවම තමයි. ඊයේත් එතුමා කියනවා සියා ව්‍යවස්ථාව හා කැබිනට් වැටුප් ග්‍රාමධාරී වැටුප් ක්‍රමය සම්බන්ධව 90%ක් වැඩ අවසන් වෙලා තියෙන්නේ මේක දෙන්න බලාපොරොත්තු වෙනවා කියලා. දෙන්නේ කවදටද? මෙතුමන් මේ 90%ක් කිය හැමදාම ඉන්නේ ඡන්දයක් කෝල් කරනකන් ඉඳලා ඊට පස්සේ ඡන්දේ කෝල් කරාට පස්සේ කියාවි දැන් අපිට දෙන්න මේක ඔක්කොම සංවිධානය කරලා තිබුණා දෙන්න ඉස්සෙල්ලා මේක ඡන්දේ කෝල් කරා ඒක නිසා දැන් දෙන්න බෑ කියලා. ওই කාරණේ තමයි කියන්න යන්නේ. එතුමාගෙන් අපි අහනවා තව කාරණයක් කිව්ව එතුමා රාජ්‍ය අමාත්‍යවරයා වශයෙන් දත් 32ක් තියෙනවා නම් 32 ගලවන්න පුළුවන් 40ක් කෙල්ලවට 40 දෙන්න කොහොමද කියලා. අපි එතුමාගෙන් අහනවා රාජ්‍ය අමාත්‍යවරයාගෙන් අහනවා අපි අභියෝග කරනවා අනිත් එක මොනවද ග්‍රාමධාරී සංගම් ඉල්ලපු ඒ වගේ දෙන්න බැරි යෝජනා මොකද්ද කියලා. එකක් කියන්න පුළුවන් නම් ඒ වගේ දෙන්න බැරි යෝජනා එකක් කියන්න කියලා අපි අභියෝග කරනවා. මොකද ග්‍රාමධාරීගේ සේවා ව්‍යවස්ථාව ඒ වගේම වැටුප් තලය පිළිබඳව කැබිනට් අනුමැතිය ලැබිලා තියෙන දැන් අවාස කීපයකට ඉස්සෙල්ලා. ඒ සම්බන්ධව තමයි දැන් මේ ක්‍රියාමාර්ග ගනිමින් තියෙන්නේ. ඒක අවශ්‍ය බව පිළි අරගෙන. ඒ වගේම දීමනා සම්බන්ධව රාජ්‍ය අමාත්‍යවරයාම තමයි කමිටුවක් දැම්මේ ග්‍රාමධාරීන් වරින්ගේ දීමනා මදිය කියලා. ඒ කමිටුව තීරණ ක්‍රියාත්මක කරන්න තමයි අපි මේ ග්‍රාමධාරී සංගම් වශයෙන් ඉල්ලන්නේ. වෙන මුකුත් අපි ඉල්ලන්නේ නැහැ. ඒ වගේම දැන් ග්‍රාමධාරීන්ගේ රාජකාරී වලින් දිනිඳු සහනහා කුෂිකර්ම කියන කටයුතු වෙනත් නිලධාරීන් දෙන්නෙක් කරනවා වැටුප් ලැබන නිලධාරීන් දෙන්නෙක්. ඒ සමුදේ සමල්ධාරියා හා කුෂිකර්ම නිලධාරියා. කෘෂි පර්යේෂණ නිලධාරියක රාජකාරියත් ග්‍රාමධාරීන්ට පවරනවා. සමුදිනාරිකගේ රාජකාරියත් පවරනවා. ඉතින් අපි අන්නේ රාජකාරිය වලින් ඉවත් වෙලා තියෙනවා. ඊට අමතරව ග්‍රාමධාරීන් කරන සියලුම රාජකාරී ග්‍රාමධාරීවරයා විසින් සිදු කරනවා. එහෙම තියෙන තත්ත්වයක් තුළ මේ රාජ්‍ය අමාත්‍යවරයා කියන කාරණා කියන ප්‍රකාශ සම්පූර්ණ පදනම් විරහිතයි බොරු කියන්නේ. ඒ කියන්නේ අපි කියනවා රාජ්‍ය අමාත්‍යවරයාට මේ දවස් දෙකක් ලෙඩ නිවාඩු දාලා අපි සංකේත වැඩවර්ජනයක් කරේ. ඒකට එතුමාගේ ප්‍රතිචාරය ඒකනම් අපි මේ අපිට මේ සේවා ව්‍යවස්ථාව වැඩ ක්‍රමයේ දීමනා ටික ලබා දෙන්නේ නැත්නම් අපි අඛණ්ඩ වැඩවර්ජනයකට යන්න කටයුතු කරනවා ඉදිරියේදී සියලු සංගම් එකතු වෙලා. ඒ පිළිබඳවත් අපි රාජ්‍ය අමාත්‍යවරයාට කියනවා මේ සම්බන්ධව ඉක්මනින්ම ඔබතුමාලා යම් කිසි තීරණයක් දෙන්න. එහෙම නැත්නම් අපි ගන්න තීරණයෙන් මහජනතාවත් රජයත් අපහසුතාවයට පත් වෙන එක වළක්වන්න බෑ. ඒ වගේම තව කියන්න ඕන විශේෂ කාරණයක් තියෙනවා. ඊයේ උඩ පළාත ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ග්‍රාමධාරීවරයෙක් වරප්‍රසාද කමිටුවට කැඳවලා තිබුණා. පාර්ලිමේන්තුවේ වරප්‍රසාද කමිටුවට. ඒතර ඒ ග්‍රාමධාරියක් කරලා තියෙන රජයේ දේපලක් ආරක්ෂා කෙරී ගැනීම වෙනුවෙන් රටේ නීතිය හදන ඒ තැන්වල මහත්තුරු ඒ ග්‍රාමධාරීවරයා වෙනුවෙන් යම් කිසි ගත්ත තීරණ සම්බන්ධව අපි බලාගෙන ඉන්නවා. කොහොමද ක්‍රියාත්මක වෙන්නේ කියන එක ග්‍රාමධාරි සංගම් වශයෙන් ඒ වැරදි තීරණයක් ගත්තොතින් අපි ඒ පිළිබඳවත් අපිට තීරණයක් ගන්න වේවි කියන අනතුරු ඇඟවීම කරනවා. ඊයේ රාජ්‍ය අමාත්‍යතුමිය ප්‍රකාශ කරා මේ අලුත් ව්‍යවස්ථාව ගෙනල්ලා අලුත් ගෙනල්ලා ඔබතුමා පොදු කරන්න යනවා කියලා. මේක ඇත්තක්ද කියලා? නැහැ, මෙහෙමයි. රාජ්‍ය අමාත්‍යවරයා ප්‍රකාශ කරේ මේ ග්‍රාමධාරීවරයාට අහසක් විතර ඩියුටියක් තියෙද්දී අහසක් විතර පරාසයක් තියෙද්දී පොඩි කොටුවක් ඇතුළට එන්න හදනවා කියන කාරණය තමයි රාජ්‍ය අමාත්‍යවරයා ඒ වෙලාවේ කිව්වේ. අපි කොටුවක් ඇතුළට කොටු වෙන නෙමෙයි හදන්නේ. අහසක් වගේ රාජකාරි ප්‍රකාශ පරාසයක් තියෙන බව අපි දන්නවා. හැබැයි අහසක් විතර රාජකාරි පරාසයක් තුළ කූඹියකු විතර වැටුපක් දෙන එක තමයි අපිට වෙලා තියෙන ගැටලුව. ඒක නිරාකරණය කරනවා නම් අපි එහෙම කොටු වෙන බලාපොරොත්තු වෙන්නේ නැහැ. ඒ කොටු කරන්න හදන්නේ මේ අහසක් විතර වැඩ පවරලා කූඹියකු විතර වැටුපක් දෙන නිසා.